අලුත් වීඩියෝ එකක් අරන් ආවා. දැන් මේ ටිකේ ගොඩක් අරන් ආවේ අපි ඉන්බවුන්ඩ් ටුවර්ස් යන ඒවා. ඉතින් දැන් පොඩි කරදරයක් ගැන තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ පුදුම වේ මම මේ කියන දේ ඇහුවාම, පරාගණය පෝලන්, පෝලන් කියන්නේ ලොකු ඇලර්ජි එකක්. ඒ කියන්නේ දැන් ස්ප්‍රින් එක පටන් ගත්තා. ස්ප්‍රින් එක පටන් ගන්නවත් එක්කම ගොඩාක් ගස්වල මෙහි මල් පිපෙනවා. ඉතින් මල් පිපෙන වීඩියෝස් අපි 3ක් විතර වගේ දැන් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලන්නත් පුළුවන්. චෙරි මල් බලන්න අපි ගියා. ගොඩාක් ලස්සනයි. ඒක ගොඩාක් සෙනගවිලා තිබුණා බලන්න. දොත්නික් හෝම් රෝයල් පැලස් එකේ මල් බලන්න ගියා. ඒකලම අපි හයිවේ එකේ යන ගමන් දැකපු ලස්සන කහපාට මල්, රැප් සීඩ්ස් ගන්න, රැප් ඔයිල් හදන ඒ මල් යායක් තියෙන ෆාම් එකක් බලන්න ගියා. මේ වීඩියෝ එකේ විස්තර කියන්නේ ගොඩක් ලස්සන නිෂ්කලංක තැනකට ආවා. ඔයාලා බලනවා ඇති ගොඩ කාලකට පස්සේ කැප් එක නැතුව අත්කොට ටී ෂර්ට් එකක් ඇඳලා ෂෝට් එකක් ඇඳලා ඉන්නවා. ඒ වුණාට +12යි. මේ හැටි ඉතින් ඔහොම තමයි. අපිට ඒක ටිකක් ඉතින් රසණයක් විදියට තමයි තේරෙන්නේ. ඉතින් කතාවට යමු. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් හැමෝටම තියෙන දෙයක් නෙමෙයි. ඒ වුණාට ස්වීඩන් වල ඒක ගොඩ දෙනෙකුට ඒක තියෙනවා. කිම්හුන් යන එක තමයි, කිවිසුම් යන එක තමයි ඒකේ ඇලර්ජි එක. ඒ කියන්නේ මේ මල් පිපෙන කාලෙ වෙනකොට ගොඩාක් මල් ගස් ජාති තියෙනවා. දැන් අපි ලංකාවේ කතා කරොත් මීමැස්සන්ගෙන් තමයි ගොඩක් පරාගණය වෙන්නේ, සහ කෘමි සත්තුන්ගෙන්, කුරුල්ලන්ගෙන්. හැබැයි මෙහෙ මං හිතන්නේ සාපේක්ෂව මීමැස්ස සහ ඒ කෘමීන් ප්‍රමාණය අඩුයි. මොකද මේවා ගොඩක් සීතල රටවල්. ඉතින් ඒක හුළඟට බාර දීලා තියෙනවා. මාර ගොඩක් පරාග අපිට බලා ගන්න පුළුවන් හුළඟේ යනවා. ඉතින් ඒකට ගොඩක් දේවල් කියලා තියෙනවා මේකෙන් පරිස්සම් වෙන්නේ කොහොමද කියලා. ඒක සාමාන්‍යයෙන් අපි වෙදයක බලනවා වගේම මේ ඇලර්ජි එක තියෙන කට්ටිය ඉන්ඩෙක්ස් එකක් තියෙනවා, පෝලන් ඉන්ඩෙක්ස් එකක්. ඒක සර්ච් කරලා බලලා තමයි ඒ යුරෝප් වල ගොඩ දෙනෙක් ඒ ටුවර් එක යාලගේ ප්ලෑන් කරන්නේ, දවස ප්ලෑන් කරන්නේ. සිටි එකට යනවද, අද පාරට යනවද, කොටින්ම කියනවා නම් ගෙදර ජනෙල් අරිනවද කියන එකත් තීරණය කරන්නේ ඒ ඉන්ඩෙක්ස් එක බලලා. පුදුමයි ඉතින්. ඉතින් දැන් මේ මන් දාලා තියෙන ෆොටෝ එකට අනුව ඒක 182ක් ප්‍රමාණයක් අද හුළඟේ පරාග තියෙනවා. ඉතින් ගොඩාක් හයි රේට් එකක් තියෙන දවසක්. මේක ස්ටොක්හෝම් නගරයේ මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් ඒකෙන් පරිස්සම් වෙන්න ඔය ඉන්ඩෙක්ස් එකේ ඔයාලට පේනවා ඇති. මාස්ක් දාන එක හයිලි රෙකමෙන්ඩඩ් කරලා තියෙනවා. එළියට ගිහිල්ලා ඔයගොල්ලෝ මොන හරි කාර්යයකට ගිහිල්ලා ආවට පස්සේ ෂවර් එකක් දාගන්න. ඉතින් නාන්න කියලා තියෙන්නේ, බොඩි වොෂ් එකක් හරි කමක් නැහැ. සන්ග්ලාසස් දාන්න කියලා තියෙනවා. මොකද ඇස්වලට ගියාමත් ඒක සමහර අයට අමාරුයි. ඉතින් මාස්ක් දාන්නේ හුස්ම ගද්දී ඒක ගියොත් එහෙම කිවිසුම් යන්න ගත්තාම ඇලර්ජි එක ගොඩක් අමාරුයි. සන්ග්ලාස් දාන්න පුළුවන්. ගෙදර දොර ජනෙල් වහලා තියන්න කියනවා. ඒ වගේම තමයි මම දැන් ආලට කාර් එකෙත් පොඩි වීඩියෝ එකක් ඇඩ් කරලා තියන්නම්. කාර් එක සම්පූර්ණයෙන්ම කහපාටින් වැහෙනවා. ඉතින් කොච්චර අපි කාර් එක හේදුවත් අර දූවිලි තියෙන දවසකට දූවිලි වැදිලා තියෙනවා වගේම කාර් එක සම්පූර්ණයෙන්ම දූවිල්ලෙන් වගේ වැහිලා යනවා. ඒ වගේම තමයි ඇලර්ජි එක ගොඩක්ම තියෙන අයට ඒක ඩොක්ටර්ස්ලට කියලා යාලා කතා කරගත්තට පස්සේ ඇලර්ජි එක ගොඩක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ අවුට්ඩෝ ඇක්ටිවිටීස් මේ හයි රේට් එකක් තියෙන දවසට නවත්තන්න වෙනවා. පුදුමයි. ඒ වගේම කොටන් වලින් තියෙන, දැන් මෙහි අපි සීතර ගොඩක් කොටන් වලින් තියෙන, නූල් වලින් තියෙන ඒ ඇඳුම් අඳිනවා. ඒක සීතර ඔරතු දෙන හින්දා ඒ ඇඳුම් ගැනීම පවා නතර කරන්න වෙනවා. මොකද ඒවල ඇවිල්ලා තැම්පත් වුණාම ඒ ඇඳුමත් එක්කලා එයත් යන තැන්වලට, ගෙදරට, ඒ තැන්වලට ඒක ව්‍යාප්ත වෙන හින්දා ඉතින් ඒ ඇඳුම් අඳින්නත් බෑ. මේක ඇත්තටම ගොඩක් ලස්සන, ගොඩක් අමාරු තත්ත්වයක්. ඒ කියන්නේ ලස්සනයි කියලා මං කිව්වේ වටපිටාව බලපුවහම ගොඩාක් ලස්සනයි. මල් පිපිලා හැමතැනම, පාර අයින් වල හැමතැනම. මේක වීඩියෝස් දෙක තුනකින් මට ඉවර කරන්න බෑ මේ සීසන් එකේ ලස්සන. හැබැයි මේක ලොකු කරදරයක් මේ ඇලර්ජි එක තියෙන අයට. ඉතින් මම මේක අද අරගෙන ආවේ ගොඩක් විශේෂයි. මේක ලංකාවේ අයට නම් හිතාගන්නත් බෑ. ලංකාවේ සමහර විට ඇති මැයි මාසේ මල් පිපෙන්න ගත්තාම මේක කරදරයක් විදිහට තියෙන. අපි ඇලර්ජි එකක් නම් හැබැයි ඒ තත්ත්වය අහලා නෑ ලංකාවේ. ඔහොම දේවල් තියෙනවා. ඉතින් මේ ඉන්ඩෙක්ස් එක බලන්න පුදුමයි. මේකේ ඕගොල්ලන්ට පේනව ඇති පිටරටවල් ගැනත් කියලා තියෙනවා. මේක ස්වීඩන් වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ජර්මන්,
ෆ්‍රාන්ස්, ඉතලි, ඉතින් ඒවලින් යටත් පුළුවන් කමෙන්ට් එකකින් ඇඩ් කරන්න ඒක ඒගොල්ලෝ කොහොමද එක්ස්පීරියන්ස් කරන්නේ කියන එක. ඉතින් වෙදයකට අමතරව අපිට පෝලන් ඉන්ඩෙක්ස් එකත් බලන්න ඕන ස්වීඩන් වලට ඔයගොල්ලෝ එනවනම්. Thank you වීඩියෝ එකත් එක්කල එකතු වෙලා හිටියට ලස්සන වීඩියෝස් ටිකක් අරන් එන්න එකතු වෙලා ඉන්න. Subscribe කරලා තියාගන්න.